අදත් 13 දෙනෙක්ව අල්ල ගත්තානේ. එයාලගේ තතපය කඩන්න එහෙම නැත්නම් ඔළුවට මොන හරි තියන්න. අදරා හිටියනම් වෙයිද? මාල බේරගත්තේ නැත්නම්. වෙන්න තිබුණා. උන් ඉල්ලන කොලකට දාසි උන් ඉල්ලන විසඳුම් අපි මේකෙන් දෙන්න සූදානම් නැහැ. අපි දෙන්නේ අපේ අරගලය. අපි දෙන්නේ අපේ විසඳුම්. ඒව උන් පිළිගත යුතුයි. දැන් පොලිසියද ආරම්භය ඉඳලම වෙන සලස්මක් තිබ්බා. ඒ සලස්ම අපිට මහරගම පොලිසියද දැක්කා. විශේෂයෙන්ම මහේස්ත්‍රාත්තුමිය බොහොම පැහැදිලිව මේ ප්‍රශ්නේ දිගපල්ල හරියටම තේරුම් ගත්තා. ඒ වගේම කියන්න ඕනා මේ අනාගත පරම්පරාව මේ පාරට බැහැලා ඉන්න පරම්පරාව විශ්වාස කරන්න. උන් සෙල්ලක්කාරයෝ නෙමෙයි. අම්මල තාත්තලාද මේ දරුවන්ගේ බය විය යුතු නෑ. ඔබේ අයිතීන් ආරක්ෂා කිරීමට නීතිඥ සංගමයත් නීතිඥ ප්‍රජාවත් මුල සිටම බැදී සිටිනවා සහ ඉදිරියටත් ඒක කරගෙන යනවා. තරම අදවසේ ඔය කොල්ල කෙල්ල 13 දෙනාව ගන්න පුළුවන් උනේ නීතිඥයෝ කෙලින් හිටපු හින්දාද? මෙහෙමයි. එතනදී නීතිඥයෝ කෙලින් හිටියා වගේම ගරු මහේස්ත්‍රාත්තුමියත් කෙලින් හිටියා. ඒ නිසා තමයි අද නීති කියන්නේ පොලිසියට අවශ්‍ය දේ කරන්න අද ඉඩක් හම්බුනේ නැහැ. නැත්තම් පොලිසියට ආරම්භය ඉඳලම වෙන සලස්මක් තිබ්බා. ඒ සලස්ම අපිට මහරගම පොලිසියදී දැක්කා. හැබැයි අධිකරණයට ගියාම ජනාධිපති නීතිඥවරුන්ගේ ඒ කරුණ දැක්වීමත් එක්ක විශේෂයෙන්ම මහේස්ත්‍රාත්තුමිය බොහොම පැහැදිලිව මේ ප්‍රශ්නේ දිගපල්ල හරියටම තේරුම් ගත්තා. ඒ නිසා ගෞරවත් මහේස්ත්‍රාත්තුමිය නීතිය නියමාකාරයට ආදේශ කරා. ඒ ආදේශ කිරීම ඇතුළේ තමයි මේ අයට අපිට අපල ලබා ගැනීමට හැකියාව ලැබුණේ. හරි. දැන් කෑගල්ලේදී එහෙම නැත්නම් රබුක්කනේදී එක්කෙනෙක් මැරුවා. එක්කෙනෙක් නෙවෙයි එතන කීප දෙනෙක් ඉන්න හැබැයි එළියට ආව එක්කෙනයි කියලානේ. අදත් 13 දෙනෙක්ව අල්ල ගත්තානේ. එයාලගේ තතපය කඩන්න එහෙම නැත්නම් ඔළුවට මොන හරි තියන්න. අදරා හිටියනම් වෙයිද? මාල බේරගත්තේ නැත්නම්. මෙහෙමයි. මීට දවස් 25කට කලින් එහෙම වෙන්න තිබුණා. දැන් මීට අවුරුදු දවස් 25කට තිබ්බ රට නෙමෙයි අද තියෙන්නේ. මීට දවස් 25කට හිටපු මිනිස්සු ජනතාව නෙමෙයි අද ඉන්නේ. මීට දවස් 25කට කලින් තිබුණු නීතිඥයෝ නෙමෙයි අද ඉන්නේ. මීට දවස් 25කට කලින් හිටපු අධිකරණය නෙමෙයි අද මේ රටේ තියෙන්නේ. මේ රටේ හැම ශේෂ්ත්‍රයක්ම කොන්ද පණ ගාගෙන එන කාලයක්. අපිට මේ රටේ ජීවත් වෙන්න ඕන නම් අපිට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඕන නම් අපිට නිදහසේ තීන්දුව ලබා ගන්න ඕන නම් නිදහසේ හුස්ම ගන්න ඕන නම් අපි හැමෝටම නැගිටින්න වෙනවා. නැගිටින්න දවසට ඒ අතීතයේ වෙච්ච දේවල් අපේ අනාගත පරම්පරාවට වෙන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනා මේ අනාගත පරම්පරාව මේ පාරට බැහැලා ඉන්න පරම්පරාව විශ්වාස කරන්න. උන් සෙල්ලක්කාරයෝ නෙමෙයි උන් මොළකාරයෝ. බලන්න ලේ බින්දුවක් හොලවන්නේ නැතුව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් නොකර අද මේ පාලකයින්ව උස්සලා පොලේ ගහලා තියෙන්නේ. උන් ගහන ගේම් ෆේල්. උන් ගහන ගේම් ෆේල්. ඒක ෆේල් කරන්න අපිට අවියායුධ ඕන උනේ නැහැ. ඒ වලට අවියායුධට වඩා බලයක් අපි තුල තියෙන බ්‍රේන් පවර් එක තියෙනවා. බුද්ධිමේ බලය අපි ගාව තියෙනවා. මේ ජෙනරේෂන් එක පාවිච්චි කරන්නේ ඒක. ඒකින්ද අම්මේ තාත්තේ මේ කොල්ලන්ව විශ්වාසය කරන්න. මුන් පේන තරම් සරල නැහැ. මුන්ගේ අභ්‍යන්තරය ඔබට හිතා ගන්න බැරි තරම් ගැඹුරුයි. මුන් අනාගතය ප්ලෑන් කරලා තියෙන විදිය මේ තුප්පු දෙකේ දේශපාලඥයින්ට හිතා ගන්නවත් බෑ. උන් ඉල්ලන කොලකට දාසි උන් ඉල්ලන විසඳුම් අපි මේකෙන් දෙන්න සූදානම් නැහැ. අපි දෙන්නේ අපේ අරගලය. අපි දෙන්නේ අපේ විසඳුම්. ඒව උන් පිළිගත යුතුයි. උන් ඒව පිළිගත යුතුයි. එහෙම නැතුව උන් දෙන විසඳුම් පිළිගන්න අපි ලෑස්ති නැහැ. ඒව අපේ ක්‍රමයට එන්න ඕන. එච්චර තමයි කියන්නේ. මම ඔබගෙන් අහන්නේ අන්තිම ප්‍රශ්නේ. ඒ තමයි ලංකාවේ ඉන්න අම්මලා තාත්තලා බය වෙලා කොල්ලෙක්ක කෙල්ලෙක්ව මෙතනට එවන්න බය වෙයි. ඔබ නීතිඥවරයෙක් විදියට එහෙම නැත්නම් රටේ වග කියන පුද්ගලයෙක් විදියට ඒ ගෙදර ඉඳන් එවන කොල්ලට කෙල්ලට එහෙම නැත්නම් ඒ ළමයට ඒ තරුණයට මොනවද කියන අම්මලාට තැහෙන්න? ලංකාවේ පුරවැසියෝ විදියට කිසිම ආකාරයකින් මේ අරගලයට සම්බන්ධ වීමට තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට තමන්ගේ ප්‍රකාශනයේ අයිතිය භාෂණයේ අයිතිය පාවිච්චි කිරීමට කිසිම ආකාරයකින් බිය විය යුතු නැහැ. අම්මල තාත්තලාද මේ දරුවන්ගේ බය විය යුතු නැහැ. මේ අරගලයට සම්බන්ධ වෙන්න සාමකාමී ආකාරයෙන් සම්බන්ධ වෙන්න ඔබ සාමකාමී ආකාරයෙන් සම්බන්ධ වනතෙක් ඔබේ අයිතීන් ආරක්ෂා කිරීමට නීතිඥ සංගමයත් නීතිඥ ප්‍රජාවත් මුල සිටම බැදී සිටිනවා සහ ඉදිරියටත් ඒක කරගෙන යනවා. ඔබ දුන්නාට බොහොම ස්තුතියි. මොකද ලංකාවේ නීතිඥවරු වඩ ඉදිරිය අපි දැක්කේ මෙච්චර කාලයක් ගොඩක් කලක් නඩුවක් කියලා සල්ලි හම්බ කරන එක විතරයි. හැබැයි මේ දවස් 25කට එහා පැත්තේ වෙච්ච දේ නෙවෙයි අද වෙන්නේ. ඉතින් ඔබ දුන්නාට වගේම නීතිඥ සංගමයේ හැමෝටම අපි ඉස්සරහම ආචාර කරන ලංකාවේ පුරවැසියෙක් විදිහට ඔබට වගේම අපි හැමෝටම හෙට දවසේ ලංකාවත් තිබේවා අරගලයට. ජය වේවා.